නීල පබලු කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට අබිමන් පූජා ආදරේ යලි ඇරඹෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම මේකේ පිටිපස්සේ තියෙන රහස් කතාව ගැනත් රහස් සැලසුම ගැනත් මම ඔයාට මේ වීඩියෝ එකෙන් හෙළි කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න කියලත් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි පූජට උමනා කරලා තිබුණේ අභිමන්න කෙසේ හෝ අයිති කරගන්න. ඉතින් අභිමන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිතෙත් එකතු වෙනවට ඇත්තටම පූජ ගොඩක් ආස වුණා. ඒ වගේම තමයි පුංචි කාලේ තමන්ගේ අම්මා හිමි වුණා. ඒ වගේම අම්ම කියලා හිතාගෙන හිටපු සුබද්‍රත් අහිමි වුණා. එතකොට පූජා ජන්නාත හම්බුණාට පස්සේ සනසීමෙන් ජීවත් වෙන්න හිතාගත්තත් හැබැයි දවස ගානෙම වෛරයක් හිතේ තිබුණා. මොකද සුබද්‍ර තමන්ව උමනාවෙන් අතෑරියයි කියලායි පූජා හිතුවේ. ඉතින් දැන් මේ සිදුවීම් සියල්ලම වෙලා ඉවරයි. හැබැයි පූජා මේ විදිහට තමන්ගේම සහෝදරියගෙන් පළිගන ලොකුම හේතුව තමයි කුරුළු අභිමනුත් උදුරගත්ත නිසා. එතකොට අම්මා වගේම අභිමනුත් තමන්ට අහිමි වුණේ කුරුළු නිසා කියන දේ උපකල්පනයක් කරලා තමයි පූජ මේ විදියට කුරුළුගෙන් ගොඩක් අවස්ථාවල පළිගත්තේ. ඉතින් අවංකවම කියනවා නම් අභිමන් පූජට හැමදාම වෙනස් නොවි ආදරය කළා නම් වෙනසක් නොකරනම් අනිවාර්යයෙන්ම පූජටවත් වෙන කාටවත් කරදර කරන්න ඉඩක් සැලසෙන්නේ නැහැ. ඉතින් දැන් මේ පූජ කරපු දේවලුත් එක්ක පූජ ගැන ඇත්තටම හැමෝටම සැකයක් තියෙනවනේ. විශේෂයෙන්ම කියනවා නම් ඒ සැකේ කතාව බලන හැමෝටම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් විශේෂම දේ කියන්නේ ඇත්තම කියනවා නම් ආ දන්නවා තමන්ගේ හොඳම යාළුවෝ වුණත් තමන් කරපු අපරාධ වලට මාට්ටු කරලා පොලිසියෙන් නීතියෙන් රිංගල ගිහපු කෙනෙක් තමයි පූජ කියලා කියන්නේ. ඉතින් ඔයා දන්නවා පහුගිය දවස්වල සුබද්දටත් සිහි කල්පනාව නැති වෙලා පිස්සු හැදලායි තිබුණේ. ඉතින් ගොඩක් අවස්ථාවල ළඟින්ම පිස්සු හැදුණට පස්සේ ආශ්‍රය කරන්න ලැබුණ පූජට. ඉතින් ඒ වයින් ආදර්ශ ඒ වයින් ගන්න ඕනේ හැමදේම අරගෙන පූජා මේ වෙනකොට පොලිසිය අන්දමින් තමයි ඉන්නේ. ඒ තමන්ට පිස්සු කියලා රඟපාන ගමන්. ඉතින් කොටින්ම කියනවා නම් පොලිසියේ කට්ටිය මේ වෙනකොට මේ ගැන විශ්වාස කරන ලොකුම හේතුව තමයි පුංචි කාලේ ඉඳලා පූජර නැති වෙච්ච දේවලුත් එක්ක පූජ මේ වෙනකොට ඇත්තටම මානසික ආබාධයකින් පෙළෙනවා කියලා හිතුවට මේ හැමදේම පූජ කරන්නේ නීතියෙන් ගැලවෙන්න ඕන නිසා. ඉතින් දැන් ඇත්තම කියනවා නම් අභිමන් පූජට ගොඩක් ආදරය කළා කුරුළු මුණ ගැහෙන්න කලින්. හැබැයි ඉතින් පූජගෙන් වැරදි වලට තමයි අභිමන් අතහැරියේ. දැන් ඉදිරියට නැවත වතාවක් පූජ ගැන දුක හිතන අභිමන් ගොඩක් ලං වෙනවා පූජට. ඒ වගේම ඒ ලං වෙනකොට කුරුළුට වගේම අභිමන් ගැන බලාපොරොත්තුයන් ඉන්න හැමෝටම අභිමන්ගෙන් ඈත් වෙන සිදුවේවි. හැබැයි ඉතින් අන්තිමට අභිමන් කසාද බැඳගෙන ඊට පස්සේ අවසානයේ කුරුළුට වගේම අනිත් හැමෝටම පොලිසියට ඇරෙන්න තමන් මේ වගේ දෙයක් කළේ නීතියෙන් ගැලවෙන්න කියන කතාව හිනා වෙලා කියන්නත් ඉඩක් තියෙනවා.